මෙරට පාසල් 7925ක සිසුන් දසලක්ෂ 80000ක් සඳහා වසර 30කට ආසන්න කාලයක් අකණ්ඩව දිවා ආහාරය සැපයනවා. උද්දමනය හමුවේ ඒ ක්‍රියාත්මක කිරීම අපහසු වී තිබෙනවා. ඊට සහනයක් ලෙසයි චීනය සහල් මෙට්‍රික් ටොන් 10000ක් පරිත්‍යාග කර ඇත්තේ. අදාළ සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 1000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන් හොන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා වෙත නිල වශයෙන් බාර දුන්නා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදී දරිද්‍රතාව සහ පෝෂණ ඌනතා සැලකිල්ලට ගනිමින් පාසල් ආහාර වැඩසටහනට සිසුන් තෝරාගෙන තිබෙනවා. එම පාසල් බහුතරය සිසුන් 100ට අඩු ඒවායි. එක් ආහාර වේලක් වෙනුවෙන් මෙතෙක් වෙන් කර තිබූ රුපියල් 30ක මුදල මෙවන විට රුපියල් 60ක් දක්වා වැඩි කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.